අපි දන්නවා මේ රට තුල පවතින නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මකව සහ අඛණ්ඩව පවත්වාගෙන යන්නට නම් ප්‍රධාන කාරණා තුනක් සපිරෙන්න ඕනේ. එකක් මේ රටේ රෝහල් පද්ධතියට සෞඛ්‍ය සේවා පද්ධතියට සෞඛ්‍ය සේවකීන්ගේ පැමිණීම සිද්ධ වෙන්න ඕනේ. ඔවුන් මේ සේවාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රෝහල් කරා රෝහල් පද්ධතිය කරා මේ රටේ රෝගීන් මහජනතාවට පැමිණෙන්නට හැකියාව තියෙන්න ඕනේ. අනිත් කාරණේ මේ කාරණා දෙකම සැපිරුණත් ඔවුන්ගේ අවශ්‍යතාවය ඊට කරන්න තරම් ඔවුන්ට අවශ්‍ය රෝගී සත්කාර සේවා ප්‍රතිකාර ලබා දෙන්නට තරම් මේ රටේ රෝහල් පද්ධතිය තුළ උපකරණ ටික ඖෂධ ටික ඒ වගේම අවශ්‍ය පරීක්ෂණ කරන්න අවශ්‍ය රසායන ද්‍රව්‍ය ටික ඒ වගේම එක්ස්රේ ආදී පරීක්ෂණ කරන්න අවශ්‍ය උපකරණ ඒවට අදාළ අයිතම මේ ආදී ඒ පහසුකම් ටික තියෙන්න ඕනේ. එතකොට මේ කාරණා තුන එකසේ සන්තුෂ්ත වෙන්නේ නැත්නම් යම් මොහතක ඒ අවස්ථාවේදී අපි දකිනවා මේ රටේ සෞඛ්‍ය සේවාවෙන් බලාපොරොත්තු වෙනේ සේවාව ඒ ඉහළ ගුණාත්මක සේවාව මේ රටේ අහිංසක ජනතාවට ලබා දීමේදී යම් අසීරුතා ගැටලු මතුවෙනවා. යම් අර්බුද මතුවෙනවා. ඒ තුළ අවසානයේදී මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත අවදානමකට ලක් වීම තමයි සිද්ධ වෙන්නේ. මේ කාරණේ ගැන සාකච්ඡා වෙනකොට අපි දන්නවා මේ වෙනකොට ඒක කාටවත් රහසක් නෙවෙයි. 아무තුවෙන් හංගන්න තියෙන කාරණයක් නෙවෙයි. මේ රට තුළ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වෙනකොට දැවැන්ත උග්‍ර ඖෂධ හා උපකරණ හිඟයක් තියෙනවා. ඒක කාටවත් වසන් කරන්න තියෙන රහසක් නෙමෙයි. ඒක 아무තෙන් කතා කරන්න තියෙන දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ මේ පද්ධතිය පුරා පැවති කාරණයක්. අපි මාස ගණනාවක් තිස්සේ අදාළ බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලනවා. අපි විසඳුම් යෝජනා මාලාන් පවා ලබා දීලා තියෙනවා. කාලෙන් කාලට උච්චාවචනයේ වින් පැවතුණු ප්‍රශ්නයක්. නමුත් තිරසාර කල්පවදින විසඳුම් ලබා නොදීම නිසා තොරතුරු තිබියදී නිවැරදි තොරතුරු තිබියදී නිවැරදි තීරණ නිවැරදි වේලාවෙ නොගත්ත නිසා පැලස්තර විසඳුම් වලින් කෙටිකාලීන විසඳුම් වලින් විකල්ප වලින් මේ ප්‍රශ්නේ වහන්න හදපු නිසා නැවතත් මේ වෙනකොට ඉතා දැඩි උග්‍ර ඖෂධ හිඟයක් මේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති වෙලා තියෙනවා. මේ ඖෂධ සම්බන්ධයෙන් ගත්තම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට අදාළ ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ ඒ පද්ධතියේ සැපේම සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශව කීපයක වගකීම තියෙනවා. රෝහල් පද්ධතිය සෞඛ්‍ය සේවා පද්ධතිය ඉන්නවා, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්නවා, මධ්‍යම බෙහෙත් ගබඩාව ඉන්නවා, ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. එහෙම නැත්නම් SPC ආයතනය. අනිත් පැත්තෙන් SPMC ආයතනය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව. ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMR එක. මේ කියන ආයතනවල සම්බන්ධීකරණය එකමුතුෙන් තමයි මේ ඖෂධ ටික මේ රෝහල් පද්ධතියට ලැබෙන්නේ. අපි දකින කාරණේ තමයි මේ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම. ඒ වගේම මේ ආයතනවල නිශ්චිත ඒ කාර්යක්ෂම බැරපිරලක් නොමැතිවීම නිසා මේ කියන ඖෂධ හිඟය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි නිරීක්ෂණය කරපු කරුණු කාරණා තමයි ඖෂධ ක්ෂේත්‍රය තුළ කාලයක් තිස්සේ තියෙන ඖෂධ මාෆියාව, වංචා දූෂණ අක්‍රමිකතා, විශේෂයෙන් මේ ඖෂධ හිඟය ඇස්සේ එහෙම නැත්නම් සමහර අවස්ථාවල මවාපාන ලද ඖෂධ හිඟයත් එක්ක සිදු කරන ලබන හදිසි මිලදී ගැනීම අතරෙදි හදිසි මිලදී ගැනීම සම්බන්ධව ඇති වෙලා තියෙන අක්‍රමිකතා විෂමාචාර ආදී මේ ක්‍රියාවන් නිසා මේ ඖෂධ හිඟය මේ පද්ධතිය තුළ ඇති වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන අකාර්යක්ෂමතාවයන්. ඒ විතරක් නෙමෙයි මාර්ගගත දත්ත පද්ධතියක් පරිගණක පද්ධතියක් තියෙනවා මේ සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කරන්න. මේ දත්ත පද්ධතිය මේ පරිගණක පද්ධතිය නිසි පරිදි යාවත් කාලයෙන් නොවීම වගේ එයින් ගන්න පුළුවන් ප්‍රයෝජනේ නොගැනීම නිසා මේ කියන ඖෂධ හිඟය ඇති වෙලා තියෙනවා. ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළ වෙළඳ පොළ තුළ පමණක් නෙමෙයි මධ්‍යම බෙහෙත් ගබඩාව තුළත් මධ්‍යම ඖෂධ ගබඩාව තුළත් මේ ඖෂධ හිඟය දැඩිව දැනෙමින් තියෙන මොහොතක්. මේ වෙන විට පහුගිය දිනවලදී නිකුත් වෙච්ච විගණකාරිපති වාර්තාවල දැක්වෙනවා මේ රටට අවශ්‍ය ජීවිත ආරක්ෂක අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ 1146ක් අතරින් 241ක් මේ වෙන විට මේ පද්ධතිය තුළ නැහැ. ඒ වගේම උපකරණ ශල්‍ය උපකරණ 8648ක් අතරින් 4880ක් එහෙම නැත්නම් 156කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනට පද්ධතිය තුළ නැහැ. මෙතෙන්දී සාකච්ඡා නොවුණු අනිත් කාරණේ තමයි සාමාන්‍ය පිළිගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය සහ නීතිය තමයි ඕනෑම මොහොතක මේ රටට අවශ්‍ය ඖෂධ සහ උපකරණ ඉදිරි මාස 3ක කාලයක් සඳහා මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පවත්වා ගත යුතු වෙනවා. තොග මේ තොග පවත්වා ගැනීම පවා මේ වෙනට ගැටලුවක් බවට පත්ලා තියෙනවා. යම් යම් ඖෂධ මේ අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ පවා යම් ඖෂධ තියෙනවා ඉදිරි සති දෙකකට පමණ කාලයකටවත් මේ තියෙන තොග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලු කාරණා එකතු කරගත්තම අපි දකින කාරණේ තමයි
මේ තියෙන ඖෂධ හිඟියත් එක්ක මේ රටේ ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දකින ඖෂධවල මිල ගෙවුණු මාස 3-4ක පමණ කාලය තුළ විවිධ හේතු කාරණා නිසා ඖෂධවල මිල 100% සිට 300% දක්වා ප්‍රමාණයකින් ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා. විශේෂයෙන් මේ වෙනකොට මේ රට තුළ පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඉහළ යමින් පවතින ජීවන වේදමත් එක්ක ඉහළ යමින් පවතින උද්ධමනයත් එක්ක මේ රටේ ජනතාවට මේ ඖෂධ මිල දරා ගැනීම දැඩි අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. අවාසනාවන්ත කාරණය බොහොමයක් ඖෂධ ඉහළ මිලක් වියදම් කළත් සමහර ලාවට පෞද්ගලික අංශයේදී පවා මේ රටේ ජනතාවට මිලදී ගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා ඖෂධ හිඟියේ සැබෑ ස්වરૂපය සැබෑ ගැඹුර සැබෑ වපසරිය ගැන අපේ ශාකා සංගම් මොස්සේ අපි තොරතුරු ලබාගෙන ඒ ගැන සංවේදී වෙච්ච නිසා තමයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ කාරණය සම්බන්ධයෙන් නිසි පරිදි අධ්‍යයනය කළා. මේ ඖෂධ හිඟියේ සැබෑ වපසරිය අධ්‍යයනය කළා. ඒ වගේම ඊට හේතු වෙලා තියෙන කර්ම කාරණා අධ්‍යයනය කළා. ඊට විසඳුම් යෝජනාවන් ඉදිරිපත් කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බේ. මෙහිදී අවාසනාවන්ත කාරණය අපි නිරීක්ෂණය කරපු දේ තමයි මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට මේ රටේ වගකීම්වන්ට මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඒ වගේම ඖෂධ හිඟය නිසා බලපෑමට ලක් වෙලා අසරණ වෙලා ඉන්න මේ රටේ ජනතාව සම්බන්ධයෙන් කිසිම සංවේදීකමක් නැතිකම මේ ප්‍රශ්නේ ගැඹුර වපසරිය වු නොදන්නා බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා වගකීම් වෘත්තීය සමිතියක් විදිහට මේ පත් කරනු ලැබූ කමිටුවේ වාර්තා අපිට ලැබුණා. ඊයේ දිනේදී විධායක සභාවේදී වගේම අද දිනේදී පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මධ්‍යම කාරක සභාවේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ අනුව මේ ගැටලුව විසඳීම සඳහා අර අපි කිව්ව පැලැස්තර කෙටි කාලීන විකල්ප විසඳුම් මෙනුවට භාවිතා කළ යුතු කෙටි කාලීන මධ්‍ය කාලීන වගේම දිගු කාලීන විසඳුම් යෝජනා මාලාවක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ අනුව අද දිනේදී අපි මේ විසඳුම් යෝජනා මාලාව රට හමුවේ ජනතාව හමුවේ තබන්නට සූදානම්. ඒ විතරක් නෙමෙයි ඉදිරි දිනවලදී මේ විසඳුම් යෝජනා මාලාවත් අරගෙන මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු සියලු වගකීම්වන් සමග සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳන්න වගකීම් වෘත්තීය සමිතියක් විදිහට අපේ මැදිහත් වීම දක්වන්න සූදානම් කියන කාරණය අපි මතක් කරනවා. එහිදී මේ විසඳුම් යෝජනා මාලාවසදී අපි මේ විදිහට රටට ඉදිරිපත් කරන්න සූදානම්. විශේෂයෙන් පළමු කාරණය අපි අර කිව්ව ඖෂධ සැපීමේ ක්‍රියාවලියට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් තියෙනවා. මේ සම්බන්ධ පාර්ශ්වයන් අතර තියෙන සම්බන්ධීකරණය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ගැටලු තියෙනවා. ඒ නිසා ඒ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න අපි යෝජනා කරනවා. ඒ වගේම මේ විධිමත් යාන්ත්‍රණය සෞඛ්‍ය ලේකම්වරයා හෝ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයෙකුගේ ප්‍රධානත්වයෙන් නිරන්තරවම රැස් වෙලා මේ තත්ත්වය සමාලෝචනය කළා. ඒ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා. අවශ්‍ය ප්‍රතිපත්ති මේ තීන්දුව තීරණ ගැනීමේ අකණ්ඩ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුයි නිර්මාණය කළ යුතුයි කියන කාරණය අපි යෝජනා කරනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතා විශාල ගැටලු තියෙනවා. දූෂණ වංශා අක්‍රමිකතාව විතරක් නෙමෙයි ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තියෙන අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන්. ඒ නිසා වහාම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඕනෑම පුද්ගලයෙකුට නිරීක්ෂණය කළ හැකි වෙන පරිදි පාරදෘශ්‍ය කළ යුතු වෙනවා. ඒ වගේම ඖෂධ දක කළමනාකරණය කිරීම සඳහා වගේම කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සඳහා භාවිතා කරන පරිගණක දත්ත පද්ධතියක් ගැන අපි පසුගිය දිනක දැක පාර්ලිමේන්තේ පවා මේ සම්බන්ධයෙන් කතා බහ වෙනවා. ඒ නිසා වහාම මේ දත්ත පද්ධතිය මේ මෘදුකාංගේ යාවත්කාලීන කළා අඛණ්ඩව භාවිතාවට ගත යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් පහුගිය වසර 5 ඇතුළතදී ගෙවුණු කාලය තුළදී මේ රටේ ඖෂධ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච දූෂණ වංචා නාස්තිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවන් කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. වහාම මේ විගණකාධිපති වාර්තාවන් ඉදිරියට අරගෙන මේවා අධ්‍යයනය කළා. ඊට වගකීම්වන්ට විරුද්ධව පියවර ගැනීම සඳහා වගකීම්වතු කමිටුවක් බලය සහිත කමිටුවක් අනිවාර්යෙන් පිහිටිය යුතුයි කියන කාරණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි යෝජනා කරනවා. ඒ වගේම පසුගිය කාලයේදී මේ වගේ වාර්තා සෑහෙන නිකුත් වෙලා තියෙනවා. මේ වාර්තා අරගෙන අපි ජනාධිපති කොමිෂන් සභාව ඉස්සරහට ගිහිල්ලා තියෙනවා, නීති ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහිදී යම් යම් පුද්ගලින් එනම් හෙලිදරව් වෙලා තියෙනවා, යම් යම් පුද්ගලින් වැරදිකාරයෝ බවට පත් වෙලා තියෙනවා. නමුත් අවාසනාවන්ත කාරණේ ආණ්ඩු වෙනස් වෙනවා, ඇමතිවරු වෙනස් වෙනවා. මේ මොකක් වෙනස් වුණත් මේ සමහර පුද්ගලයෝ තාමත් ඒ පුටුවල ඉඳගෙන තමන්ගේ කාර්ය ඒ විදිහටම කරගෙන යනවා. ඒ නිසා වහාම මේ චෝදනා ලැබූ පුද්ගලින් වරදකරුවන් වෙච්ච පුද්ගලෙන් විරුද්ධව වහාම පියවර ගත යුතුයි. ඒ වගේම මේ මොහොතේ
යම් හේකින් එබඳු පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ වගේ මේ ඖෂධ ක්ෂේත්‍රයේ ඉහළ පුටුවල වැජබෙනවා නම් වහා මොවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණය අපි දැඩිව අවධාරණය කරනවා ඒ වගේම හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලිය යම් ඖෂධයක් පද්ධතිය තුල හිඟ වුණාම හදිසි මිලදී ගැනීමක් සිද්ධ කරනවා මේ හදිසි මිලදී ගැනීම ඖෂධ ක්ෂේත්‍රය තුල වංචා දූෂණ වලට මඟ පාදන්න තියෙන හොඳම පාරක් ඒ නිසා වහාම මේ හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලිය නියාමනය වෙන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම නිරන්තරව මේ හදිසි මිලදී ගැනීම සිද්ධ වෙන්නේ ඇයි? කොපමණ ප්‍රමාණවලින් සිද්ධ වෙනවද? මේ හදිසි මිලදී ගැනීම අවම කරන්නේ කොහොමද කියන කාරණා සමාලෝචනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම ඖෂධ ප්‍රවාහණය සම්බන්ධයෙන් ගැටලුවක් තියලා තිනවා. ඒ නිසා පර්යන්ත රෝහල් කරා රටේ හතර දිග් භාගයටම ඖෂධ ප්‍රවාහණය කිරීම සඳහා කාර්යක්ෂම ඒ වගේම විකල්ප ක්‍රමවේද කරා යොමු යුතු වෙනවා. අනිත් කාරණය අපි පහුගිය කාලෙදී මේ ප්‍රශ්නේ විසඳන්න මේ රටෙන් එළිය වෙසෙන ශ්‍රී ලංකාවෙන් එළිය වාසය කරන විදේශ රටවන් වල රාසය කරන මේ රට ආදරය කරන ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුණා මේ ඖෂධ හිඟය මග අරවන්න මේ රටට උදව් කරන්න. නමුත් මේ කාර්ය සම්බන්ධීකරණය කරගන්නකොට විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා අපි දැක්කා. මේ තුල සිද්ධ වෙන්නේ මේ උපකාර කරන පිරිස් මේ පරිත්‍යාගශීලීන් උදාසීන වෙලා මේ ක්‍රියාවෙන් ඉවතට යෑම. ඒ නිසා වහාම දේශ විදේශ පරිත්‍යාගශීලීන්ගෙන් මෙරටට ලැබෙන ඒ ආධාර නිසි පරිදි සම්බන්ධීකරණය කරන්න, ඒ වගේම ඔවුන්ට මඟ පෙන්වීම ලබා දීම සඳහා තොරතුරු කවුලුවක්, එහෙම නැත්නම් ફોකල් පොයින්ට් එකක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම අනිත් කාරණය ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් අපි දැක්කා පහුගිය කාලේ විශාල කතා බහක් ඇති වෙනවා. මෙහි සිද්ධ වෙන වැඩ කටයුතු වල පාරදෘශ්‍යභාවය ගැන, කාර්යක්ෂමතාවය ගැන, අවශ්‍ය තනතුරු වලට අවශ්‍ය පුද්ගලයන් නොමැතිවීම සම්බන්ධයෙන්, ඒ නිසා වහාම පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඔස්සේ පවතින නීති රීති වලට පද්ධතින් වලට අනුගතව මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඒ සියලු පුරප්පාඩු වහාම පුරවලා මේ ඖෂධ අධිකාරිය මේ වෙනකොට අකර්මණ්ඩපත් වෙලා තියෙනවා යම් යම් කමිටු මේ කමිටු නැවත බලාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු දන්න කියන කාරණේ අපි යෝජනා කරනවා. ඒ වගේම අවසන් වශයෙන් මේ සියලු කාරණා මැද්දේ මේ වෙනකොට ඉහළ ගිහිලා තියෙන ඖෂධ මිල වෙළඳපොළ තුල ඉහළ ගිහිලා තියෙන ඖෂධ මිල මේ රටේ ජනතාවට දරා ගන්න බැරි මට්ටමකට අවිල්ල තියෙනවා. මේ රටේ ජනතාවට තමන්ට කරන අවශ්‍ය කරන ඖෂධ ටික වෙළඳපොළ මිලදී ගන්න විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අතුරු අයවැයක් එනවා. අපි දැක්ක ලබන සතියේදී මේ අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ තුලදීවත් මේ රටේ අනාගතයේදී ඉදිරි මාස කීපය සඳහා ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික ක්‍රියාමාර්ග තීරණය කරනකොට ප්‍රමුඛතාවයන් අඳුනාගෙන මේ රටේ ජනතාවට සහන ලබා දිය යුත්තේ මොන අංශ කෙරෙහිද කියන කාරණේ අඳුනා ගනිද්දී සෞඛ්‍ය සේවාවට එහෙම නැත්නම් ජනතාවගේ ජීවිතවලට ප්‍රමුඛතාවය ලබා දීලා මේ ඖෂධ මිල සම්බන්ධයෙන් යම් සහනයක් ලබා දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන කාරණේ අපි යෝජනා කරනවා. ඒ නිසා මේ වාර්තාවත් එක්ක ඉදිරි දිනවලදී අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වගේම සෞඛ්‍ය අමාත්‍යවරයාත් මුණ ගැසීමට නියමිතයි. එහිදී මේ යෝජනා මාලාව අපි ඉදිරිපත් කළා. මේ යෝජනා මාලාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කළා මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිති ආරක්ෂා කර දීම සඳහා වගකීමේ වෘත්තීය සමිතියක් විදිහට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරියටත් කැප වෙනවා කියන කාරණේ අපි මේ මොහොතේදී සපත කරනවා. යම් හේකින් යම් පාර්ශවයක් මේ ඖෂධ හිඟේ පාවිච්චි කළා මේ ඖෂධ සහ උපකරණ හිඟේ භාවිතා කළා තමන්ගේ යම් යම් පටු අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා නම් තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා නම් ඒ තුළ වංචා දූෂණ වලට අනුබල දෙනවා නම් ඒ පිටිපස්සේ ඉන්න ඒ පාර්ශවත් හෙලිදරව් කරන්න මේ රටේ ජනතාව ඉස්සරහට ඔවුන්ව ගේන්නත් අපි පසුබට වෙන්නේ නැහැ කියන කාරණයක් මේ මොහොතේදී අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.